මම කියන්නේ දේශපාලකකින් අපි හඟුරා ගෙදර සල්කන විදිය. ඔබතුමාලාට අද මොන දේක ගෙනල්ලක් පෙන්වන්න හැදුවා හඟුරා ගෙදර ප්‍රාදේශාව අපිට හදන්න දුන්නා ඒක කුමන්ත්‍රණයක්. මම ඒ වෙලාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමාට කතා කරලා මේ ගැන කිව්වා. කතා කරනකොටම සම්පත් මන්ත්‍රීතුමා අපි පරාදයි නේද කියලා ඇහුවා. මම තමාවෙන්ද සර් කියලා අපිව පාවා දුන්න කියන කතාව කිව්වේ. අපි එදා කණේ යවුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා නුවරඑළියෙන් දුන්න තොණ්ඩමන්ගේ මන්ත්‍රීවරු අට දෙනා දාගත්ත වාහනේ ඇවිල්ලා 6 දෙනෙක් දාලා වලපනේ ප්‍රාදේශසභාව පිටවුවා. ඉතුරු දෙන්නා ඒ වාහනේ මගදීන් බස්සලා ගිනිගත්තේනේ සභාපතිගේ වාහනේ. අපිව සභාව ඇතුළට යවලා විනාඩි 5ක් ඒ දෙන්න පැත්තක තියන් හිටියානම් අද ප්‍රාදේශසභාව අපේ. නමුත් මේ පක්ෂවලට ඒ අවස්ථාව වාර දුන්නා. මොන දේ කරන්න උත්සාහ කරත් අද මේ සභාපතිවරයා තමයි සභාපති වෙන්නේ විපක්ෂ නායක නෙමෙයි. එදා ඒගොල්ලන් බලයට එනකොට අපේ පක්ෂයේ අය තාත්තගේ දණියවත් හිටියේ නැති පුද්ගලයොන්ට අද හඟුරාගෙන දෙන්න යනවා. නැත්නම් මල්ලිට දෙන්න යනවා. නමුත් මම කියන්නේ මේ ප්‍රදේශයෙන් කෙනෙක් කවුරුනෝ මතු කරලා අරගෙන මේ ප්‍රදේශයේ අනන්‍යතාවය හද ගැස්ප තියෙන මේ මිනිසුන්ගේ දහඩිය ගඳ අවශ්‍යතා දුක ඒ හැම දෙයක් දන්න කෙනෙක්ව පත් කරගන්න කියන කාරණේක ඉල්ලීම මම කරනවා. මේ දෙරිව අපි හැමදාම කතා කරනවා. මේ අපේ දේශපාලන නායකයෝ දේශපාලන හඟුරන් කිදීන් ප්‍රාදේශීය නායකයෝ බිහිවෙනවට තියෙන අකමැත් බිය. ඒ නිසාම තමයි AI මේක මේ කඩ කප්පල් කරේ. හැබැයි ඒක අපි කලින් දැනගෙන හිටියා නම් බුලක්කොලේ මන්ත්‍රීතුමාලත් එක්ක එකතු වෙලා මේ ප්‍රාදේශ සභාව මම පිටුන කොහොම හරි. මේකට ඉඩ දුන්නේ නැහැ. අපි අහන සරල ප්‍රශ්නේ නුවරළි දිස්ත්‍රික්කයේ අනිත් ප්‍රාදේශ සභාව පහම පිටවන්න පුළුවන් නම් ද්‍රවිඩ මන්ත්‍රීවරු දෙකරගේ අනිත් දේශපාලන පක්ෂත් එක්ක. ඇයි හඟුරන් කිදීන් මේක එකක තාවකෙ දෙන්න බැරි? අපි ප්‍රාදේශ සභාව ගත්තොත් එම අපි දෙන්නේ නතර වෙන්නේ නැති වෙයි. අපි ඊළඟ දේශපාලන කටයුතු වලට එහෙම ගියොත් මේ අයගේ සහෝදරයන්ට පුතාලකට මේක දේශපාලනේ කරන්න බැරි නෑට මනාපඩු වෙනවා.